අපි ළමයි ඊළඟ ප්‍රශ්නට යමු. KPKC ඇසුරින් ඒ ප්‍රශ්නේ තියෙන්නේ. KPKC ඇසුරින් ප්‍රශ්න ලියා ගන්න. Q R X Y ප්‍රශ්න ලියා ගන්න ළමයි. Q R X Y පිළිවෙලින් පිළිවෙලින් Q R S Y පිළිවෙලින් 2යි මවුල 3යි මවුල 1.2යි මවුල 5යි මවුල Q R X Y මෙන්න මේ තුන් දෙනා පිළිවෙලින් මෙයා 2යි මවුල 3යි මවුල 1.2යි මවුල හා 5යි මවුල වන සෝරි 5යි මවුල ක් අල්කයින් ලියන අල්කයින් ක් 5යි ඝන ඩෙසිමීටර් 5යි ඝන ඩෙසිමීටර් පරිමාවක් සහිත 5යි ඝන ඩෙසිමීටර් පරිමාවක් සහිත දෘඩ වාදනයකට ඇතුළත් කර 5යි ඝන ඩෙසිමීටර් පරිමාවක් සහිත දෘඩ වාදනයකට ඇතුළත් කර 300යි කෙල්වින් උෂ්ණත්වයේදී 300යි කෙල්වින් උෂ්ණත්වයේදී පහත ආකාරයට සමතුලිත වීමට ඉඩ හරින ලදී පහත ආකාරයට සමතුලිත වීමට ඉඩ හරින ලදී ළමයි ඔයාලා මේ සමතුලිත ප්‍රතික්‍රියාව ලියා ගන්න ඔය Q R X Y කියන හතර දෙනා මෙන්න මේ සමතුලිතතාවය දක්වනවා මේක ලියා ගන්න බලන්න මෙලගේ ස්ටෝගිමිති එකට එක මෙතන දෙක දෙකයි සෙට් සෝරි දෙකයි y හොයි මේක තමයි ප්‍රතික්‍රියාව Q සහ R ප්‍රතික්‍රියා කරලා X හා දෙකයි y හදනවා X හා දෙකයි y ප්‍රතික්‍රියා කරලා නැවත උසාර හදනවා මේක සමතුලිත ප්‍රතික්‍රියාවක් මේ දෙනගේ ප්‍රතික්‍රියාවෙන් මේ පැත්තට යනවා මේ දෙනගේ ප්‍රතික්‍රියාව මේ පැත්තට යනවා දෙපැත්ත සමානයි සමතුලිත ප්‍රතික්‍රියාවක් ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය පිටිපස්ස ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි මේක සමතුලිත ප්‍රතික්‍රියාවක් අපිට කියනවා සමතුලිත පද්ධතියේ x මවුල දීලා තියෙනවා සමතුලිත පද්ධතියේ x මවුල 1යි මවුල v සමතුලිත පද්ධතියේ x මවුල 1යි මවුල v යාගේ මවුල දීලා තියෙනවා මෙන්න මේ පද්ධතියේ මෙන්න මෙයාගේ සමතුලිත මවුල 1යිලු ආරම්භයේදී 1.2ක් හිටියා දැන් 1යිලු හරි සමතුලිත පද්ධතියේ ආරම්භ සමතුලිත පද්ධතියේ x මවුල 1යි මවුල v අපි අහන්නේ පළවෙනි එක රෝම ඉලක්කම් 1 සමතුලිත පද්ධතියේ ලියා ගන්න සමතුලිත පද්ධතියේ q r සහ y මවුල සංඛ්‍යාව කොපමණද මෙයාගේ මවුල දීලා තියෙන සමතුලිත පද්ධතිය අනිත් තුන් දෙනාගේ අහනවා q r සහ y මවුල ප්‍රමාණ කොපමණද සමතුලිත පද්ධතියේ ඊළඟට අහනවා රෝමිල කන්ද එක සමතුලිත පද්ධතියේ පීඩණය ඒ කියන්නේ සමතුලිත පද්ධතියේ පීඩණය කියන ළමයි මේ මුළු පීඩණය සමතුලිත පද්ධතියේ පීඩණය කොපමණද සමතුලිත පද්ධතියේ පීඩණය කොපමණද රෝමිල කන් තුන 300යි කෙල්වින් හිදී මෙන්න මේ උෂ්ණත්වයේදී මේ සමතුලිත පද්ධතියේ KP සහ KC ගණනය කරන්න. KP සහ KC ගණනය කරන්න. අපි මේටි කරලිමු. රෝමි ලකම් 4 රෝමි ලකම් 5 කියලා තව ප්‍රශ්නි තව දිගටම යනවා. මම සියල්ල කියව කිවින් නැහැ. මම පස්සේ ආයෙත් දෙන්නම් 4 සහ 5 කියන කොටස් පස්සේ දෙන්නම්. අපි 1 2 3 කියන කොටස් හදමු. මුලින්ම කියනවා සමුදිත පද්ධතියේ X R සහ Y මෙන්න මේ තුන් දෙනාගේ මවුල සංඛ්‍යාව හොයන්න කියලා. හොඳයි. මට කියන්නේ මේ තුන් දෙනාගේම ආරම්භක මවුල අපි දන්නවනේ ආරම්භක මවුල දන්නවා මට කියන්නකෝ ආරම්භක මවුල මවුල කියන්නේ එකකින් මට උදව් කරන්න කිව්වල ආරම්භක මවුල කීයද දෙකයි අර දීලා තියෙන්නේ එක දීලා තියෙන දෙකයි R වල 3යි X වල 1.2යි Y වල 5යි ඔක තමයි ආරම්භක මවුල ප්‍රතික්‍රියා කරන මවුල පස්සේ හොයාගමු මට කියන්නේ සමතුලිත මවුල සමතුලිත මවුල සමතුලිත මවුල මවුල කියන්නේ එක කියන්නේ එක්කෙනෙක්ගේ සමතුලිත මවුල දීලා තියෙනවා ළමයි මොකද්ද එක්කෙනෙක්ගේ සමතුලිත මවුල මේ x වල සමතුලිත මවුල දීලා තියෙනවා 1යි මවුල කියලා මෙන්න මෙයාගේ සමතුලිත මවුල දීලා තියෙනවා 1යි මවුල කියලා දැන් අහන්නේ මේ තුන් දෙනාගේ මවුල හොයන්න බලන්න try එකක් දාන්න
මානසික වැටෙන්නේ නැතුව දෙන දත්ත ටික ගලපලා මොනවා හරි කරලා උත්තරයක් ගන්න try කරන්න. තමන් උත්සාහ කරන්න. බරුවට මං කියන්නේ අහන් විතරක් නෑ ළමයි. තමන් උත්සාහ කරන්න. අනිවාර්යෙන් පුළුවන් කියලා මානසික හදා ගන්න. අට මේක පුළුවන්. පොඩි පොඩි මොනවා හරි නොතේරෙන තැනක් ඇත්තේ. ඒක හදා ගන්න ඕනි. මේක හදාගත්තොත් මට ඒ ලෙවල් එසේ ප්‍රශ්නේ රචනා ප්‍රශ්නේ කරගන්න පුළුවන්. මේක මට වැදගත් කියන හැඟීමෙන් මේක වැඩ කරන්න. හැඟීමක් ගන්න. තේරෙනවද? පුළුවන් තරම් වෙලාව අරගෙන වැඩේ කරන්න. මම පොඩි වෙලාවක් දෙනවා. ඒ වෙලාව තුල බැරි නම් දරුවෝ වීඩියෝ එක නතර කරලා තියෙකම නැහැ. කරන්න. කරලි වෙරලා. උත්තර සාකච්ඡාවත් එක්ක එකතු වෙන්න. try කරන්න. මම කරන්නද? හරි, මේ බලන්නකෝ. තමයි. මේ වල හිතන්නකෝ. ආරම්භයේදී 1.2ක් හිටියා. දැන් සමතුලිතෙ වෙද්දි මයාගේ මවුලින් 1යි. මොකද උනේ? ආරම්භයේදී 1.2ක් හිටියා. දැන් මනසෙන් හිතන්න. මේක තර්ක කරන්න තමන් හිතන්න. ආරම්භයේදී 1.2ක් හිටියා. දැන් ඉන්නේ 1යි. කොහොම අනිත් 0.2? 1.2ක් හිටියානේ. දැන් 0.2ක් නැති වෙලානේ. 1යි ඉන්නේ. කොහොම අනිත් 0.2ට මොකද උනේ? 0.2ට උනේ එකම දෙයයි. ඒ 0.2 මෙයාත් එක ප්‍රතික්‍රියා කරලා වම් පැත්තට ගියා. 0.2 ප්‍රතික්‍රියාට බැහැ වුණා. එනි සතමන් දෙකක් ඉතුරුලා ඉන්නේ. මෙයා 0.2ක් මෙයත් එක ප්‍රතික්‍රියා කරලා මේ පැත්තට ගියා. එන මට කියන්න ප්‍රතික්‍රියා කළ මවුල. ප්‍රතික්‍රියා කළ මවුල. 0.2යි නේද? මේ මෙයාගෙන් 0.2ක් අඩු වෙලා මෙතෙන් දෙද්දි. ඍණ 0.2යි. 0.2ක් අඩු වෙලා කියලා ඍණ කියලා දාන්න. 0.2ක් අඩු වුණා. ඇයි? මෙයාගෙන් 0.2ක් අඩු උනේ මේ පැත්තට ගිය නිසා ප්‍රතික්‍රියාව. වම්ට ගිහිල්ලා තියෙන ප්‍රතික්‍රියාව. මම ප්‍රශ්නයක් අහන්නද? දැන් හරිනේ. 1.2කින් 0.2ක් ගිය නිසා එකක් ඉතුරුලා ඉන්නේ. මෙයාගෙන් කීයක් යන්නේ ඇද්ද? හිතන්න. හිතන්න. මෙයාගේ එකක් යද්දි මෙයාගේ දෙකක් යන්න ඕනේ නේද? ප්‍රතික්‍රියා කරන අනුපාතය බලන්න. ස්ටොකියොමෙට්‍රික් අනුපාතය 1:2නේ. මෙයාගෙන් යනවා වගේ දෙගුණයක් මෙයාගෙන් යන්න ඕනේ. දැන් මෙයාගෙන් 0.2ක් ගියා නම් ඒ වගේ දෙගුණයක් මෙයාගෙන් යන්න ඕනේ. කීයක්ද? 0.4ක්. දෙගුණයක් කියන්නේ 0.4ක් නේ. මෙයාගෙන් වගේ දෙගුණයක් මෙයාගෙන් යන්න ඕනේ. ඍණ කියන එකේ අදහස ගියා කියන එක. වැය වුණා කියන එක. 5.4ක් ගියම් කිදිදිරි ළමයි. 4.6යි. ඔන්න සමතුලිත වයි මවුල. 4.6යි. තේරුණාද? හරි. මේ මොකද ව්‍යාගන්? මේ දෙන්නගෙන් යනවා කියන්නේ මේ පැත්තේ හැදෙනවා කියන එක. මේ දෙන්නගෙන් අඩු වෙලා මේ පැත්තට එකතු වෙනවා කියන එක. ප්‍රතික්‍රියා වමට ගිහිල්ලා තියෙන මේ පැත්තට ගිහිල්ලා තියෙනවා අන්නර පැත්තට ගිහිල්ලා තියෙනවා. මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා වැය වෙලා අන්නර පැත්තෙන් හැදෙන්න ඕනි දෙන්න. මේ අහන්නකෝ. ස්ටොකියොමෙට්‍රික් අනුපාතය බලනවායි. මෙයාගේ එකක් ගියොත් මෙයාගේ එකක් හැදෙනවා. දැක්කද ස්ටොකියොමෙට්‍රික් අනුපාතය? 1:1. මෙයාගේ යන ප්‍රමාණයම මේ පැත්තේ හැදෙනවා. 1:1. මෙයාගේ යන ප්‍රමාණය 0.2යි නම් මේ පැත්තේ ප්‍රමාණය හැදෙනවා. ධන 0.2යි. හැදෙනවා නම් ධන. මේ 1:1 හැදෙන්නේ ළමයි. මෙයාගේ හැදෙන ප්‍රමාණයම මෙයාගේ හැදෙනවා. මේ 1:1. හරි සරලයි බලන්නකෝ මහ. ඉතාමසියුන් නිකන් 2.5යි තීර කැලක් තියෙන හැමතැනම දාන දින එක. මොකද්ද මේ? නේද? සමුදෘතාවය කියලා පොම්බලා නිකන් ලොකු නිකන් ලොකු සරපෙක් වගේ සමාජයේ පෙන්වුවාට සමුදෘතාව කියන පාඩම ඇති දෙයක් නෑ. හරි නිලයෙන් අල්ලගත්තොත් ළමයි ඇති දෙයක් නෑ. නේද? සරපයා හීල කරගන්න පුළුවන්. මේ මෙයාගේ එකක් හදුවොත් මෙයාගේ එකක් හැදෙනවා. 1:1 හැදෙන්නේ අනුපාතය. එනවා මෙයා 0.2ක් හදුණා මෙයාගේ 0.2ක් හදෙනවා. ඔන්න 0.2ක් හදුණා. ආරම්භයේ 3ක් හිටියා 0.2ක් හැදිලා තියෙනවා. මෙතන නම් කියද? සමතුලිත මවුල. මේ 3යි හැදිච්ච 0.2යි එකතුව 3.2යි. මෙතනත් 2ක් හිටියා 0.2ක් හදුණා එකතු කීයද? 2.2යි. ඔන්න සමතුලිත මවුල් හෙව්වා. මෙන්න උත්තර. දැන් ළමයි රෝමිලක්ම එක දාලා උත්තර ලියන්න. එක කී දාලා උත්තර ලියන්න සමතුලිත. සමතුලිත මොන අදහන්නේ? Q මවුල R මවුල ඕම ලස්සන පිළිතුරු උත්තර ලියන්න Y මවුල උත්තර ලියන්න මෙයා 3.2යි මවුල මෙයා 3.2යි මවුල මෙයා 4.6යි මවුල කියලා ලස්සන ලියන්න ඒතර හරිදා ගන්න පුළුවන් මේ විදිහට උත්තර බලන කෙනාට පැහැදිලියි තේරුණාද එහෙම කරා හරි අපි ඊළඟට මොකක්ද අහන්න ළමයි? අපි මොකක්ද අහන්න ඊළඟට? සමුද්‍රිත පද්ධතියේ පීඩණය අහනවා.
සමුද්‍ර පද්ධති පීඩනේ මොකද්ද? මුළු මුළු මවුල මට කියන්න සමුද්‍ර මුළු මවුල කියන්නේ. දැන් සමුද්‍ර පද්ධතිය මුළු මවුල මට කියන්න. සමතුලිත මවුල මුළු මවුල කියන්නේ සමතුලිත. මුළු මවුල. මේ තුන දෙනා එකතු කරන්න ළමයි. මේ හතර දෙනා මේකතු කරන්න. සමුද්‍ර පද්ධතිය මේ හතර දෙනාම ඉන්නවනේ. 2.2 3.2 1 4.6 එකතු කරලා බලන්න කියදෙන්නේ කියලා මුළු මවුල ළමයි. මෙතන 2 මෙතන 2 4 6 0.1 ඉතිරි 2 3 5 6 10 11 11 මවුල ළමයි සමුද්‍රිත මවුල 11 කියලා ආවා. දැන් සමුද්‍රිත පද්ධතියේ පීඩනයක් දන්නවනම් sorry පරිමාවක් දන්නවනම් උෂ්ණත්වයක් දන්නවනම් මවුලක් දන්නවනම් පීඩනය හොන්න බැරිද? මොනවාද මේ ප්‍රශ්නේ? මොනවාද මේ ප්‍රශ්න? පරිමාවක් දන්නවනම් උෂ්ණත්වයක් දන්නවනම් මවුලක් දන්නවනම් කොහොමද පීහවන්නේ? පීවි සමාන ඉන්න ආටි. පී යුක්ත කරලා හොයන්න. වී එක දකුණු පෙතරෙන් ගියා පහෙන් බෙදනවා. සරි. යටමි. දැන් ආදේශ කරන ළමයි. සුළුකළු උත්තරේ ගන්න ඉක්මන් කරන්න. ද රෝවිලක් අන් දෙක දාන්න මේ මුළු මවුල මුළු පීනින් හොයන්න. මුළු පීනින් හොයන්න තියෙන මේ පී ටෝටල්. මුළු පීනින්. මුළු පීනින් හොයන්න. මුළු මවුල දන්නවා 11 මවුල කියලා. ආරු දන්නවා. උෂ්ණත්වය දන්නවා ළමයි 300 කෙල්වින්. පරිමාව 5යි. යා ඝන ඩෙසිමීටර් වලින් දීලා තියෙනවා. ඝන මීටර කරන්න. දහිරින් තුනේ වැඩි කරන්න. හොඳයි. බලමු සුළු කරලා කී දෙන්නේ කියලා. තමයි සුළු කරලා බලන්න උත්තර කී දෙන්නේ කියලා. තමයි 5.49 10.6 කියනවා. 5.49 10.6 වර්ග මීටර නිව්ටන් නේද? පීඩනේ ලියන්නේ එහෙම නිසයි ඒ වලින්. වර්ග මීටර නිව්ටන් ඔන්න පීඩනේ ආවම්. අපෙන් අහපු රෝමි ලක්කන් දෙක ප්‍රශ්න උත්තරේ ආවා. පැහැදිලිද? ඔන්නක තමයි රෝමි ලක්කන් දෙකට උත්තරේ. මුළු පීඩනේ මෙන්න මේකයි. මම කොච්චර ලේසිද කියලා. නේද? ඇති දෙයක් නැහැ ළමයි. ඇති දෙයක් නැහැ. හරි එහෙනම් දැන් අපි යමු රෝමි ලක්කන් තුනට. මට මුළු පීඩනේ ඕන වෙනවා රෝමි ලක්කන් තුනට යද්දී. 4.0 sorry මේ 5.49 ඕන වෙනවා. මොකක්ද අහන්න ළමයි? රෝමි ලක්කන් තුන මොකක්ද අහන්නේ? අපෙන් අහනවා මේ පද්ධතියේ මේ උෂ්ණත්වයේ කෙල්වින් 300 දී KP සහ KC අහනවනේ. ඔව් ළමයි KP සහ KC අහනවා. අපි හොයමු KP සහ KC. රෝමි ලක්කන් තුන. දැන් KP සහ KC හොයන්න නම් ආංශික පීඩන දැනගන්න ඕනේ නේද? KP හොයන්න. අපිට KP හොයාගත්තොත් KC හොයන්න පුළුවන් ළමයි. කොහොමද ආංශික පීඩන හොයන්නේ? ආයතන නම් QR XY කියලා ලියලා මෙලක මවුල දන්නවා ළමයි. මුළු පීඩනේ වැඩි කර කර ආංශික පීඩන හොයන්න. මෙලක ආංශික පීඩන හොයන්න. ආංශික පීඩන. දැන් උඩ ළමයි ලියන්න QR x y කියලා ලියලා එලක ආංශික පීඩන යටින් ලියන්න. පොදුවේ. යගේ මවුල භාගයේ වැඩි කිරීම මුළු පීඩනේ නේ. 2.2 බෙදීම 11 වැඩි කිරීම මුළු පීඩනේ කීයද? 4.0 sorry 5.0 නේ. 5.49 10.6 ඒකක ලියලා ඉන්නේ නැහැ මම. මෙතන 3.2 බෙදීම 11 5.49 10.6 තමයි ආන්සර් පින් ලියලා ওই විදිහට පින්නවා නම් හරි සුළු කරගෙන ඉන්න ඕනේ නැහැ කෙලිම සමීර දාමු පින්නලා තියනවා ওই විදිහට x මවුල කියද ළමයි sorry x මවුල 1යි මේ මවුල භාගය වැඩි කරන් මුළු පින්නේ මෙයාගෙත් 4.6 බෙදීම 11 මවුල භාගය ඒක බෙදන් මුළු පින්නේ වැඩි කරන් මුළු පින්නේ 5.49 10.6 ඔන්න ඔය ආන්සර් පින්නේ තියෙනවනේ
මෙන්න මේ ආංශික බීන් ටික තියෙනවනේ ළමයි. ඔන්න ඔය ආංශික බීන් යොදාගෙන අපිට බැරිද KP හොයන්න? පුළුවන් නේද? එන්න මේ ආංශික බීන් ටික යොදාගෙන ළමයි KP හොයන්න පුළුවන්. ටයිගර් දාලා බලමුද? ටයිගර් දාලා බලන්න. KP ලම් සමීකරණ ලියලා ආදේශ කරන්න. ඒක හරි. KP සමානයි. දකුණු පැත්තේ කවුද ඉන්නේ මේ දෙන්නනේ? X හා X පීඩනය PX gas වැඩි කරන්න PY. PY gas. ඒක ළමයි වර්ගයක් ඉන්නවා. මේම සාමාන්‍ය වරහක් දාලා වර්ග කරන්න. ඒක හරි. පොටු වරහක් දාන්න යන්න බලන්න. ඒක හරි නේ මේ දෙන්නගේ බීඩන් දෙකේ ගුණිතය. Medium one pet the P Q jadi kirim P R bau cita dan minimal sami kira ada sekarang hari ini lama itu na ada sekarang mata ide madu ini dan ya ini ide madu ini kapan ya kuliah malu gila belum K P sama naik P X dan nama maker P Y dan nama P X gitu kebetulan ini mau kalah hai lama emang mulu-mulu pilih ini emang PT gitu nih buat kemana ya kemudian bahaya dasar mah terain apa ya dahai hayai ini agak pilih nih dan ini agak pilihnya tuh kemana sekarang jadi kiri mah terain dasar mah hayai bedi ini kolah waria bahaya dasar mah terain apa ya dahai hayai ini ke warga යග වර්ගය උදිත ආදේශ කරන්න. පිටන්න වම් පැත්ත මේ දෙන්නගේ පිටනනේ මේ පිටන දෙක. ඒ හොයාගත්තා 2.2 එදීම 11 5.49 10 6 3 කිරීම. අනිත් කෙනා පිටන්නේ 2.3 එදීම 11 5.49 10 6 ඔන්න ඔය විදිහට එයාලගේ ආන්සර් පින් ආදේශ කරලා පිළිතුරු ගන්න. මේ ආදේශ කරලා මේ එයාලගේ ආන්සර් පින් ආදේශ කරලා ළම ඒක කියන්න මෙතන පැස්කල් මෙතනත් පැස්කල් මෙතනත් පැස්කල් මෙතනත් පැස්කල් කියලා මම ආදේශ කරේ නැහැ. එකකට එක ආදේශ කරන්න. අනිවාර්යෙන් ඒකත් එක ආදේශ කරන්න ඕනේ. මේ හැමෝගෙම ආදේශ යද්දි මේ පැස්කල් හෝ නැත්නම් එන්එම් පින් දෙක කියලා ඒකත් එක ආදේශ කරන්න. මෙතනත් ඒ වගේ එන්එම් පින් දෙක. මෙතනත් එන්එම් පින් දෙක එකේ වර්ගය. බලන්න මම උත්තරේ කී දෙන්නේ කියලා සුළු කරලා බලන්න KP කී දෙන්නේ කියලා බලන්න තමන් විසින් සුළු කරන්න මම දෙන දේ බොරුවට දාගන්න එපා තමයි මට ආවා KP ඔල සුළු කරන්න 1.5 10 6 කියලා මේ වගේ තැනකදී හොඳම දේ තමයි දරුවෝ මේ වීඩියෝ එක නතර කරලා සුළු කිරීම කරන්න ගාලා මෙතන යම් වෙලාවක් යයි මේක ලඝු ගණක භාවිතයෙන් සුළු කරන්න ළමයි කපන්න පුළුවන් ඉව ළමයි කපන්න ආදේශයේදී මේ මේ වෙනම කටකොඩේ ගලීලා කපන්න මේක කපන්න එපා මේ ආදේශයනේ ආදේශයට මුකුත් කරන්න එපා මේ සමීකරණ ලිව්වා ආදේශය ලිව්වා පිළිතුරු ලිව්වා මේ සුළු කිරීම ටික කටකොඩේ කරන්ද ඒ කරදි කපලා දාන්න. මෙතන කපන්න යන්න එපා. දැන් මේ මේකට මේ කැපෙනවා කියලා මෙතන කපන්න යන්න එපා ළමයි. තේරෙනවද? මේ යට 11ට යට 11 කැපෙනවා. මේකට මේක කැපෙනවා. පැහැදිලිද? දකුණු පැත්තේ මෙතන වර්ගයක් තියෙන නිසා ළමයි මෙහෙම කපද්දි පරිස්සම් වෙන්න. මේකට මේ කැපුණාට උඩ එකක් ඉතුරු වෙනවා. මේ 11ට මේ 11 කැපුණාට තව 11ක් ඉතුරු වෙනවා. ඒක පොඩ බලන්න. ඒක දන්නවා සුළු කිරීම කියලා දී දින්නේ නැහැ මම මෙතනදී. අනිවාර්ය ළමයි කටුකොලේක සුළු කරන්න ඊට පස්සේ උත්තරේ ගන්න. මේ උත්තරේ එනවද කියලා බලන්න. පැහැදිලිද මම කියන්නේ? හරි. එනං ඉච්චරයි. එනං ඉච්චරයි. දැන් මෙතනදී ළමයි ඊළඟ ප්‍රශ්නට ඕන වෙන නිසා මම මෙලග ආන්සර් කියන්නේ මෙතන ලියලී තියන්නම්.
මං කලින් එකේ මේ ඔයාලට හොඳම දේ තමයි මෙතන මෙහෙම ආදේශ කරන්න පුළුවන් නැත්නම් ළමයි ආන්සර් එකේ පින්න හොයලා ආදේශ කරන්න පුළුවන් දැන් මම එහෙමත් කරන්නකෝ මේවා සුළු කරනවා මම 2.2 බෙදීම 11 මෙතන 1.1 ගන්න පුළුවන් ආසන්න වශයෙන් 1.1 10 6යි පැස්කල් කියලා ලියන්න පුළුවන් එතන Dari kaya das sama hayai kita ganda pulang asan masing. Kaya das sama hayai dahai hayai. Pascal. Ini yang kita lamai dasama paha beri kiri madahai hayai Pascal kita ganda pulang dasama paha. එහෙම ළමයි මේ ටික ආන්සර් එක පින් ටික හොයාගෙන අරකට ආදේශ කරන්න පුළුවන් උදේ. එහෙම ගැටලුවක් නැහැ. කොහොමද මේ ටික හොයාගන්න වෙනව මොකද ඊළඟ ප්‍රශ්නේ ටෝන් වෙනවා. ඒකයි මම කියන්නේ. රෝමි ලක්කන් 4ට ඕන වෙනවා. ඔයාලා සුළු කිරීම ටික කරා. මෙතන 2.3යි කියලා ගන්න පුළුවන්. හොඳයි. ඔන්න ඔය විදිහට දැන් බලන්න මේ ආන්සර් බින්දේ ගේතුනම මාර්ක් එනවද කියලා 1.1 ධන 1.6යි ධන 0.5යි ධන 2.3 එකතු කරාම 5.5ක් වෙන මාසන වශයෙන් හරිනේ 5.49 නවේ කියන්නේ 5.5 හොඳයි ඔන්න ළමයි මේ ආන්සර් බින්දේ ආදේශ කරලත් මේකට ඔය විදිහම KP හොයා ගන්න පුළුවන් මේ විදිහට ඔන්න මම එහෙමත් කරලා දෙන්නම් මම KP සමානයි දැන් මේ ආන්සර් පින් ආදේශ කරන්න මෙයාගේ දශම පහයි නේ හරිනේ පොඩ්ඩ x වල ආන්සර් පින් අපි ආදේශ කළා ඊළඟට y වල ආන්සර් පින් කියලා y වල ආන්සර් පින් නේ y වල ආන්සර් පින් නේ ප්‍රවාහ ගත 2.3යි 10.6යි එකේ වර්ගය උන් එකේ වර්ගය ඔය ආදේශ කරන්න क्यूसा आर लांस के पीने दालना हूँ इधर तारीस करा एक हफ्ते खा दिस करा उन्होंने इधर आदिस कर उत्तर का बालम उत्तर यहाँ दिया उत्तर यहाँ मतलब बालम सुलु की मरी था समाहरित के मंगे सुलु की मरी हम दोस्त या कहते हैं उन्होंने मटर जिगने का दान लिया है मेरे को वीडियो का कुन और देने का उन्होंने हरी पीड़ित සමහර දුක් සුළු කිරීම වල යම් යම් දෝෂ වෙන්න පුළුවන් නමයි. වැඩි කිරීම රසම පහ. බෙදීම 1.1. බෙදීම 1.6. ඔව් 1.5 දහයක් වෙනවා. හරි මේ ඔන්න KV වල අගි අපි ඔයා දැක්කා. ඔබ 1.1 उष्णी ඉහත සමුද්‍රිත පද්ධතියට කෙල්වින් 300දී ඉහත සමුද්‍රිත පද්ධතියට හීලියම් මවුල 0.5ක් එකතු කළ විට හීලියම් මවුල 0.5ක් එකතු කළ විට පද්ධතියේ මුළු පීඩනය කොම් ඒ ආ කොටස වලින් ආ පද්ධතියේ මුළු පීඩනය ආ කොටස කියන අයන ආයන ආ කොටස එක් එක් සංඝටකවල මවුල භාග සහ ආංශික පීඩන වෙන වෙනම ගණනය කරා. එක් එක් සංඝටකවල මවුල භාග සහ ආංශික පීඩන වෙන වෙනම ගණනය කරා.
තමයි හීලියම් එකතු කරන 0.5ක් මවුල. දැන් හිතන්නකෝ ඔන්න සමතුලිත පද්ධතිය ඉන්නවා. තමයි ඔන්න මම සමතුලිත පද්ධතිය අඳිනවා මේ විදියට. මේ තමයි සමතුලිත පද්ධතිය. ඔයාලට හැදි දීනමක් ගන්න. මේ සමතුලිත පද්ධතියේ Q R X හා Y පිළිවෙලට ඉන්නවනේ. නේද? අපරාධ ළමයි මම යාලගේ මවුල. නැකුවේ නේද? එළගේ මවුල ළමයි වෙන වෙනම ඉන්නවනේ. ඒක අපි හොයාගත්තනේ. මට දැන් කියන්නකෝ. එළ හිටු මවුල කොහොමද කියලා නම්. එළ හිටු මවුල ප්‍රමාණය කියන්නකෝ. Q හිටියා. R හිටියා. X හිටියා. Y හිටියා. Q වල මවුල ආවේ ළමයි අපර 2.2යි. R වල මවුල කියලා ආවේ ළමයි 3.2යි. X වල මවුල 1යි. Y වල මවුල 4.6යි. ඔය විදිහට මෙයලගේ මවුල හිටියානි සමතුලිත පද්ධතිය. දැන් මේ සමතුලිත පද්ධතිය මම මොනවද එකතු කරන්නේ ළමයි? මම මේ පද්ධතිය එකතු කරනවා හීලියම් වායුව. හීලියම් කොච්චර වායුවක් එකතු කරනවා ළමයි මවුල කීයක් එකතු කරනවද? 0.5ක් එකතු කළා. බලන්න මම අවුරු කීයද කියලා 0.5ක් එකතු කළා. 0.5ක් එකතු කරානේ. දැන් මේ සමතුලිත පද්ධතියට මොකද වෙන්නේ? හීලියම් කියන්නේ මේ හතර දෙනාගේ කාත් එක්කවත් ප්‍රතික්‍රියා කරන කෙනෙක්ද? නෑ. හොඳට අවබෝධ කරගන්න. හීලියම් කියන්නේ මේ කාත් එක්කවත් ප්‍රතික්‍රියා කරන කෙනෙක් නෙවෙයි. හීලියම් දැම්මට පස්සේ මේ හතර දෙනාගේ කාටවත් හීලියම් බලපෑම් කරනවා. මේ හතර දෙනාගේ කාටවත් බලපෑම් කරනවා. මේ හතර දෙනාම ඉන්නේ යම් භාජනයක් ඇතුලේ. ඔය භාජනේ පරිමාණයට බලපෑම් කරනවා. දැන් හිතෙන් අහන්න ප්‍රශ්න. හිතෙන් අහන්න. හීලියම් එකතු කරාට පස්සේ මේ භාජනේ පරිමාණයට බලපෑම් කරනවද? නෑ. බලපෑම් කරන්නේ නෑ. මේ දුර භාජනය පරිමාණයට වෙනස් වෙන්නේ නෑ. මේ භාජනේ උෂ්ණත්වය වෙනස් වෙනවද? නෑ. කෙල්වින් 300 දී තමයි එකතු කරන්නේ. උෂ්ණත්වය වෙනස් කරන්නේ නෑ. එතකොට පරිමාණය වෙනස් වෙන්නේ නැත්නම් උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්නම් මේ වායුවට කිසිදු බලපෑමක් හීලියම් විසින් කරන්නේ නෑ. මෙයලගේ ආංශික පීඩන කලින් හිටපු ආංශික පීඩනම තමයි. මේ හතරම තමයි. ඒක වෙනස් වෙන්නේ නෑ. හොඳට තේරුම් ගන්න. හීලියම් එක තුරයි කියලාම ඇයි? මේ කාත් එක්කත් එයා ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම්? තව භාජනයේ පරිමාණය වෙනස් කරන්නේ නැත්නම්? උෂ්ණත්වය වෙනස් කරන්නේ නැත්නම්? ඔය කිසිම දෙයක් වෙනස් කරන්නේ නැත්නම් හීලියම් විසින් මෙයලගේ ආංශික පීඩන වෙනස් කරන්න යාම මේ අභියම් තාම තියෙනවා. දැන් අපි ආංශික පීඩන අහනවානේ. නව ආංශික පීඩන වෙනස් වෙන්නේ නැහැ. තියෙන අභියම්ම තියෙනවා. තමයි ආංශික පීඩන එක අභියම්ම තියෙනවා කියන්නේ KP වෙනස් වෙන්නේ නැහැ නේ කොහොමද? උෂ්ණත්වය වෙනස් කරොත් ඉතින් KP වෙනස් වෙන්නේ. හරි අපි මහන්නේ. මට කියන්න මෙහෙම. දැන් මේ පද්ධතිය කවුද ඉන්නේ? Q R X Y අර හිටුම මවුලම ඉන්නවා. 2.2 වෙනස් වෙන්නේ නැහැ ළමයි. ඒ මවුලම ඉන්නවා. මෙයාගේ 3.2 වෙනස් වෙන්නේ නැහැ. මියාගේ මවුලික වෙනස් වෙන්නේ නැහැ. මියාගේ 4.5 වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම කියන ඊට අමතරව දැන් හීලියමුත් ඉන්නවා. එයාගේ මවුල 0.5යි. එයාගේ මවුල විතරක් 0.5යි. ඊළඟ ළමයි එකතු කරන්නේ මවුල 0.5ද 5ද? ඔව් 0.5ක් එකතු කරන්නේ. ළමයි අපි හීලියම් මවුල 0.5ක් නෙවෙයි 5ක් කියලා නැත්තම් මේ කොටක් අර සුරු කිරීම රද්දයක් තියෙන පෙරම ඇති දෙයක් නෑ නැත්තම් ළමයි ඔතන ප්‍රශ්නේ හදාගන්න. හීලියම් මවුල 5යි කියලා. හීලියම් මවුල 5ක් එකතු කරා. හීලියම් මවුල 5ක් එකතු කරා. මම හිතන්නේ ඔයාලගේ ප්‍රශ්නේ ටයිප් කරලා තියෙන ප්‍රශ්නේ බලන්න යට වෙනම රෙකමෙන්ඩ් එකක් තියෙනවද කියලා නම් ප්‍රශ්නේ තියෙන්නේ 5යි වගේ. හීලියම් මවුල 5යි එකතු කරා. එන්න ඔකෙන්. හරි. හීලියම් මවුල එකතු කරපු නිසා පද්ධතිය මුළු මවුල වැඩි වෙනව නේද? මෙයාලගේ මවුල වෙනස් වුනේ නැතුණාට පද්ධතිය මුළු මවුල වැඩි වෙනව නේද? ඔව්. ළමයි මුළු මවුල වැඩි වෙනවා නම් මුළු පීඩනේ වැඩි වෙනව නේද? වැඩි වෙනවා. මුළු මවුල වැඩි වෙනවා කියන්නේ මුළු පීඩනේ වැඩි වෙනවා. දැන් මට කියන්න පද්ධතිය මුළු මවුල කියන්නේ. හීලියම් එකතු කළ විට හීලියම් එකතු කළ විට මුළු මවුල මට කියන්නේ. මුළු මවුල කියද තමයි මේ හැමෝම එකතු කරන්නේ. දැන් හිටියේ 11යි නේද? 11ට 5ක් එකතු කරාම කීයද? 16යි මවුල. 11 ඉතිරමයි. ඒ මිදී 11 නේද? තව පහක් එකතු මේ සෝරි මෙතන මවුල එකතුව 11 කියලා අපි දන්නවනේ. එයාගේ පහත් එක්ක 16 මවුල. මුළු මවුල දන්නවනේ මුළු පීන වෙනද නැද්ද? දැන් අපෙන් අහනවා නේද මුළු පීන කියද කියලා?
තමයි අපි මුල පින්න කියලා අහනවා නේද? ඔව් අහනවනේ. නේ කොහොමද මුල පින්න හොයන්නේ? මට මේක සම දෙයක් හදාන්න පුළුවන් මේ බලන්න. එයින් ඕරණම් මේ පද්ධතියට TV සමාන ඉන්නාට දාලා හදාන්න පුළුවන්. කවුද මේ පද්ධතිය උෂ්ණත්වය දන්නවා 300 කෙල්වින් කියලා. පරිමාව තාම වෙනස්ුන්නේ නැහැ 5 ගණන් ඩෙසිමීටර්. මවුලක් දන්නවනේ උෂ්ණත්වයක් දන්නවා පරිමාවක් දන්නවා මවුලක් දන්නවා. මෙයාට TV සමාන ඉන්නාට දාලා මෙයා කින් හන්න පුළුවන්. ඒක තමයි. ඒතොර සුළු ක්‍රීම් යම් වෙලාවක් යනවා. Kalau misalnya mulut ini kita pihakat sih, istilah pihakat hati itu semua apa aja? Misalnya pihin apa mulut pihin pihakat itu apa? Pahaya dasar hati yang ini, misalnya mulut pihin pihakat sih. Misalnya mulut pihin, misalnya mi hati itu yang itu pahaya dasar hati yang apa? Pahaya dasar hati yang apa? Dahai, ayai. Parimau bi kita kan? Mi awastha itu apa? Parimau mana sih nih? Parima B kira karna eka nida hai Maul Aramba kawastha maul hiti lama ekola hai R Usnapte lama ekti Usnapte vena sri nyanyi mithun di Devan awastha vena Devan awastha P ni dhanne P Parima lama B matam hai Aramba kawastha parima Dem parima vena sri nyanyi V Dem maul vena sri nyanyi Dem maul lama daasya hai Aramba ekola hai Dem maul daasya hai R Usnapte vena sri nyanyi Dema mukanya kali, mea wasta bertai, TV semanin nanti dana. Dema mana? Metana parima mau metana ti, parima mana sunen? Metana usnatte mana metana ti? Kelin tuh si ini kena sunen. Dema mana? Deke kini berdua mukanya nggak main. Deke beda deke. Itu kota, B D B capek nama, P B D, pahai dasma hatai nabi ay, hai hai. Metana arti arti capek nama, metana dasi ay. Asuri dasi bidi mikola hai non lama ikan ni. Dasi bidi mikola an dek ika wani. Ika ikola hai dirai. Hatai dasi menabaya kai kena hatna hatta wagi tama ini lama yang siri bidi. Hatta kele kau niya. Sorry, ne. Pahai dasi menabaya i hatta. Hatta kele kau lama. Metana sarna pahai dasi mpakai ini. Mana kele kau Tapi kiri mata kayu, ayah, ini yang kita dekat. Orang, pi total dah agak tak. Ikan apa yang mahal? No, mulu pi ini. Tapi yang helium itu tu kalau kita mulu pi ini samaan mereka kira. Helium itu tu kalau kita mulu pi ini samaan mereka kira. Orang ni agak tak. Ettenam lamai, helium itu turunan kalium, pini jadi puni. Helium itu turunan kalium pini jadi puni, betul? Pudu pini jadi puni. Pahai dasam hatalai nabi, neta pahai dasam pahai. Dem pini ni, atai. Pini value mak kelati. Kotter pini kelati lagi nol. Eka lamai helium lagi pini. Orang lamai mungkin lamai helium pini nol, pini helium. Kemudian pi helium itu tu kalau api helium ni balance. Ahi meter dalam meter ni tu pi ni value ni. Ahi pi ni value ni. Baju ni parimaya nasional tu, nae. Usnat juga nasional tu, nae. Kisah ni kerap pernah sunnah, muka pernah sunnah.
මෙතන ළ මෙතන මෙද්දී අලුතේ මවුල පහක් එකතු වුණා. අන්න ඒ නිසා තමයි පින්නේ වැඩි වුණේ. තේරුණා කිව්වද? කාලි මවුල පහ දෙකතු වුණේ. හීලියම් වල වොන් පහනේ. එහෙනම් ඒ හීලියම් මගින් ඇති කරපු පීඩනය තමයි ඒ. මොකද්ද? අටෙන් අඩු කරන්න. ආරම්භ පීඩනය. 4 5 දශම 4 9. තේරුණා? මෙතන පින්නින් ආරම්භ පින්න අඩු කරන්න. ඒතොර එන්නේ අර අලුතෙන් එකතු වුණු හීලියම් වල පීඩනය. මෙතන පින්නේ වැඩිමමක් වෙන්නේ ළමයි හීලියම් එකතු කරපු නිසා. වෙන මොකක්වත් නිසා නෙවෙයි. තේරුම් ගන්නද? කියදෙන්නේ මේක මේක අඩු කර බලන්න කියදෙන්නේ කියලා. තමයි මෙතන අඩු වීමක් තියෙන්නේ. මෙතන අඩු කිරීමක් තියෙන්නේ. PR meter ikan sama hayai ini, ya melian. PR ikan sama hayai. Anit kena gitu ya. PX rasa apa hayai. PY dekat sama itu. Udah lihat. Ewa wenas sen lain nama. Kalian tiba-tiba pilih nama ini. Nih. Q, R, X, Y kalau pilih nama kalian tiba-tiba pilih nama. Ewa wenas sunne. Ewa. Itu dia nih maka. Lama ilang prasnya tama ini. Ilang prasnya kan mekar mandal lagi. Ilang yang tiba ini dapat ada. Nih. Mea lagi. Minna mea alut tawastha abi. Maulu bagi liya nih. Maura bagi sama ni ini betul ada pasti maura bagi kau ngeliat ikat tuh kalau begitu maura bagi lama ini mian lagi maura bina sun netu nanti mulu maura pemandi bina sun lama ini demi ikolah ada tawa paha ikut tuh mulu maura das ya kita ini sama maura bagi bina sun xq ya ke maura dekai dasar mau dekai ikat beda nanti mulu maura beri hal ini dia ikolah dengan das ya බෙදලා බලන්න xr ඔය ඉතල ළමයි බෙදලා බලන්න 3.2 බෙදන්න 16 ඔය ඉතල ළමයි චුල කරලා බලන්න කියදෙන්නේ කියලා මවුල භාග වෙනස් වෙනවා දසමේ 1යි 3යි 1යි 5යි 1යි 4යි කියලා ගන්න පුළුවන් Tunai dasar mandi ke bedi mada ase dasar mandi kai QX lama bini ini mau lupa kan Kondisi mau lebar kan? Mulu mau lima dah, mulu mau dasi aja, dasi lima dah. Ikan bedi lima dasi. Bintu ada semua bintu ay ayai dekai pahai ini namanya. Bintu semua bintu ay ayai dekai pahai.
මෙතනත් මම හරි තව ඉලක්කම ලියන්න දසම ස්ථාන තුන කර වගේ ඉන්නේ තමයි 1.2 1.2 බෙදීම 16 එන්නේ මෙතන 1.3 5
තාපදායක තාප අවශෝෂණය. Pada pahat lo pengen ngomongin, KP kira mau ngomongin, KP kira mau ngomongin. Dapun berarti harus ke pilihan. Mereka bahagia. Bini mau ambil tangan ke pilihan ini. Dapun berarti, mau ambil tim berdua mana? Nih cara gaya kau tuh sih ini. Dengan itu orang berdua gaya kayak gitu. Ayo dengan berdua gaya kayak gitu. Tuh sih ini, dapun berarti mau ambil tim berdua mana? Tuh sih dia nih cara gaya. Dengan itu orang berdua gaya kayak gitu, nih. Ustaz berdua orang bersama dia lagi. Padahal dia dapun berarti gila dia orang itu samudra itu. Samudra itu dapun berarti gaya nih sah. Dapun berarti kaki berdi. Ini itali, ini orang udah ini kaki berdi. Udah ini kaki berdi misalnya ini deh. Mereka logo agak kah? Oh, usaha itu berikan aja harus sih dakwa. Usaha itu berikan apa sih? Sama itu tidak punya betul tidak? Terus mana wedding? Mana wedding ini? Mana lagi? Mana wedding ini sahaja main? Mereka logo agak kah? Yang ramai usaha itu berikan apa? Berikan apa? Kian ini tahap awal sosok betul ni. Usaha itu berikan apa? Sama itu tidak ini tahap ni berdiri. Tahap awal sosok betul ni. Oh, dakwa ni betul ni mereka tidak ini. Insan ini udah khati value ni, mana dapun itu betul, jangan kita apa usus. Api pahadu ni riksha ni apa dia na usna tu beri kerana dapun itu betul dihilat dia na. Api tanu na usna tu beri kerana jangan kita apa usus itu betul dia. Enam dapun itu betul jangan kita apa usus kaya. Lagi insan ini, clear minum. Usna tu beri kerana biar, KP agi beri biar, ini dia. Usna tu beri kerana biar KP agi beri biar. Enam samudra itu, dakwaan itu wisata apa niya? Enam samudra itu dakwaan itu wisata apa niya? Samaan itu usaha terbaik kalau kita, terbaik apa? Samudra itu terbaik apa? Samaan itu usaha terbaik kalau kita samudra itu terbaik apa? Tapa awal show sekarang di sana betul, wisata apa ni? Tapa awal show sekarang di sana betul, wisata apa ni? Enam idiri pedikta tapa awal show sekarang ni. Enam idiri pedikta tapa awal show sekarang ni. Kamu kah? Kamu kah? Delta yang mana kali ya? Dalam hidup kita, kami memang dilihat dengan itu. Orang ramai, ini perasaan kami orang pernah dilihat lagi kalau. Nih bagi orang ramai, dalam perasaan kami orang ramai, tahu ini bagi mana hari perasaan kami, tahu bahawa sekarang awal bodoh jadi, kita uning paling kerana, kerana kita.